රැඳී සිටින්න අප සමගම මීළඟට හැඩකාර හැන්දෑව. අකමැති තනතුරට පත් කරගන්න පංචතන්ත්‍රය මම මොනවා රස වැහින උපදේශාත්මක කතා මාලාව ඉස්තරලම මං ගැන තියෙන බය නැති කරගන්න ඕන තවත් සුග්‍රාද දවසක හදගන්න හැන්දාව අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතමත් සුන්දර සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා එකතු වෙලා ඉන්න හැම දෙනාටම ඒත් එකම හැදගන්න හැන්දාවක් ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් අද දවසේ මොනවද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ කියලා. මොකද පහුගිය සතිය නම් මම මතකයි පැය එකහමාරක් ඔබේ නිවස රැඳෙන්න පුළුවන්කම ලැබුණා. නමුත් මේ වෙනස් වීමත් එක්ක අපිට පැයකට ආසන්න කාලයක් දැන් විනාඩි 5ක් ගෙවිලා ගියලා. ඒ කියන්නේ විනාඩි 55කට ආසන්න කාලයක් විතරයි මේ හැම දෙයක්ම කතා කරන්න තියෙන්නේ. අපි ඔබ දන්නවා ඉරිදා රාත්‍රී 8:00 ට විකාශන වෙන වැඩසටහන විනිවිදීමේ අඳුර. මේ විනිවිදීමේ අඳුරේ ලබන ඉරිදා ඔබට මොකක්ද දකින්නට පුළුවන්කම ලැබෙන ඒකාංගික ටෙලිනාට්‍ය. මේ තමයි මාවතේ දරුවෝ ප්‍රවීණ කෙටි කතා කරුවෙකු වන දයාසන ගුණසේනයන් අතින් නිර්මාණය වෙච්ච මේ මාවතේ දරුවෝ කියන කෙටි කතාව ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච කෙටි කතාව ඔබට ටෙලිනාට්‍යක් විදිහට ඒකාංගික ටෙලිනාට්‍යක් විදිහට දකින්න පුළුවන්කම ලැබෙනවා ඉරිදා රාත්‍රී 8:00 ට විනිවිදීමේ අඳුර තුළින්. අපි අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ එහි පිටපත් රචකයා විදිහට නැත්නම් තිර පිටපත රචනා කරපු මාචාර්ය සුමරත්න බාලසූරිය මහත්මයා සමගින් මෙතුමන්ට තමත් ගෞරවයෙන් ආරාධනා කර අද දවසේ මේ ලස්සන හැඩකර හැඳාව අර්ථවත් කරන්නට ලස්සන කරන්නට සහ මේ කාරණාව ඉතාමත් පුළුල් ලෙසින් කතා බහ කරන්නට අපත් සමගින් එකතු වන්නට කියලා ඉතාමත් ගෞරවයෙන් යුතුව මෙතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. එතකම අපි තවත් කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙනවා. ලබන සඳුදා අඟහරුවාදා බදාදා ඔබ කලාභවනට ගියොත් නැත්නම් ඒ අවට හිටියොත් නැත්නම් යන්නට ලෑස්ති වෙනවා නම් චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙනවා. මේක සංවිධානය කරන්නේ ලංකා කලා සංගමය. ඒ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම් වෙනවා. මොකද ලංකා කලා සංගමයේ එක්තරා සුවිශේෂී පාඨමාලාවක් තියෙනවා. මේ ආධුනික නැත්නම් චිත්‍ර විෂයයට කැමති දරුවන් වෙනුවෙන් සකසුණු මාසහායක පාඨමාලාවක්. මේ පාඨමාලාව හදාරපු ශිෂ්‍යන්ගේ දක්ෂතා තමයි ලබන සඳය ඉඳලා දවස් 3ක් අඟහරුවාදා බදාදා කියන දවස් 3ේ දකින්නට පුළුවන්. කමල වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්නට ලංකා කලා සංගමයේ ප්‍රධාන ලේකම් කලාපති සමන් කුලසූරිය මහත්මයාට අපි ආරාධනා කරා. මගේ දකුණු අත පැත්තේ ඉන්නේ තම ඔබතුමාවත් ආයිබන් කියලා පිළිගන්නා ගරු ලේකම් තමයි. ඒත් එක්කම එහි තවත් විශේෂ කාර්යභාරයක් ඉටු කරන ප්‍රදර්ශන ලේකම් තුමාත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ජයන්ත තිසර මහත්මයා. මගේ වම් අත පැත්තෙන් ඉන්නේ ඉතාමත් ප්‍රවීණ දක්ෂ සංගීත ශිල්පියෙක්. ඊට එහා පැත්තෙන් ඉන්නේ ජයන්ත තිසර මහත්මයා. ඔබතුමාවත් ආයිබෝන් කියලා පිළිගන්නා ජයන්ත මහත්මයා. ඒත් එක්කම මේ සංගීත ශිල්පිය පිළිබඳව කතා කරන්නට ඕනේ මට හිතෙන විදිහට මේ ස්වාධීන රූපහානි සේවයේ ආරම්භයේ ඉඳලා අපත් සමගින් නිරන්තර සම්බන්ධතාවයන් ගොඩනගා ගනිමින් අපේ නිෂ්පාදකවරුන් සමගින් අපේ වැඩසටහන ඉදිරිපත් කරන්නන් සමගින් ඉදාමත් ලැබෙන්දිව කටයුතු කරපු කෙනෙක් තමයි අශෝක පීරිස් මහත්මයා. චිත්‍රපට ගණනාවකටම පසුබිම් සංගීතය සපයලා තිනවා. ඔබතුමාත් ඉදාමත් ලෙන්ගතව පිළිගන්න අශෝක මහත්මයා. ඊට පස්සේ ළමයි සුන්දරයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ තමයි කලා සංගමේ මේ පාඨමාලාව හදාරපු මේ නොමිල පවත්වන පාඨමාලාව හදාරපු තුන්දෙනෙක් කාන්තාවන් තුන්දෙනෙක් හර්ෂණී සහ සබීනා නිශාන්ති කියන ඔය තුන්දෙනා තමයි දැන් චිත්‍රාදීන සූදානම් වෙලා තියෙන්නේ. මේගොල්ලන් ඇඳපු චිත්‍ර අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා සඳුදා සහ අඟහරුවාදා බදාදා. අපි ඒ පිළිබඳව කතා බහ කරමු. මම කතාව පටන් ගන්න සූදානම් වෙන්නේ මහාචාර්ය සොමරත්න බාලසූරිය මහත්තයාගෙන්. මොකද මේ අපූරු කෙටි කතාවක් මේක මාවතේ දරුව. කොහොමද මේ මාවතේ දරුව නිර්මාණය කරන්න ඔබට පසුබිම සැකසෙන්නේ කියලා මට කතාව ආරම්භ කරන්නට හිතනවා. ඊට ඉස්සෙල්ලා අපි කොටස බලලේමද? බලලේ. හරි. අපි අවස්ථාව දෙන්නම් ඔබටත් රස විඳින්න. ඊට පස්සේ මේක මේ අපූරු කතාව දිගේ. හලෝ ඉන්ස්පෙක්ටර්, මම මේ මන්ත්‍රීතුමා කතා කරන්නේ. මේ අද සෙන්ට් ජෝස් හොස්පිටල් එකේදී මගේ දරුවා පැහැරගෙන ගිහිල්ලා. ඔව්. මේක මගේ හතුරන්ගේ වැඩක් වෙන්න පුළුවන්. ඔය ඉන්ස්පෙක්ටර්. ඔව්. හැබැයි උන්ට තාම මේ සීමාවෙන් පයින් වෙලාවක් නැහැ. කොහොම හරි මුන් අල්ල ගන්න ඕනේ කොහොම හරි. ඔය ඉන්ස්පෙක්ටර්. ඕකේ. මේ බල වාහනේ නම් බලලා මේ පැත්තට. බල වාහනේ නම් බලලා මේ පැත්තට.
යමු. මාචාරතුමනි, ඇත්තටම මේක දේශපාලන කතාවක්. ඇත්තවසින් මේකේ මේ කිටි කතාවේ විවිධ ප්‍රතිමාන දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි මේ මේ ඉන ප්‍රධාන චරිතය අර්ධ ව්‍යාපාරිකෙක් නැත්නම් ව්‍යාපාරවලත් තියෙනවා. ඔහු දේශපාලනයේට ත්‍රිවිස ඉහළ ඉදිරියට යාමට පාර කපා ගනිමින් ඉන්නවා. ඒක නිසා මේක දේශපාලන ස්වරූපයකුත් මේ නව කතාවේ තියෙනවා. ඒ වගේම නව ධනපති පන්තියේ ව්‍යාපාරිකයෙකුගේ මනසත් මේ කෙටි කතාවෙන් විග්‍රහ වෙනවා. ඒකම මේ මධ්‍යම පන්තික, ඒ කියන්නේ දේශපාලඥයින්ගේ හෝ වේවා ව්‍යාපාරිකයින්ගේ හෝ වේවා පහුලේ ඛේදවාචකයෙකුත් මෙතන පෙනෙනවා. ඒ කියන්නේ හොඳට කණ්ඩ බොණ්ඩ යාන වාහන දැසි දසුන් සියල්ල තියද්දී ඔවුන් අතර පවතිනා වූ අසන්තෝෂය, අසන්තුෂ්ටිය. ඒ වගේම එවැනි පවුලක මේ ළමා ලෝකයේ මේ ළමයින් බොහොම පවුලෙන් ඈත් වෙලා සේවකයන්ගේ අතට ගිහිල්ලා උන්ට ළමා ලෝකයකුත් ඇත්තවසින් නැහැ. සියලු පහසුකම් දිනන නමුත් උන්ට ලැබිය යුතු ළමා ලෝකයේ නැහැ. ඒක නිසා මේ සමාජයේ ධනපති නැත්තම් දේශපාලඥ යෙකු සහ ධනපතියෙකු වන මේ පසුබිම් කරගත් මේ කෙටි කතාවේ ප්‍රධාන චරිතය ප්‍රතිමාන ගොඩක් පෙන්නුම් කරනවා. අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙයි. මොකද මේ දකින්නට පුළුවන්කම ලැබුණු කොටසෙන් කතා තේමාව අපට තේරෙන මේ දේශපාලඥයෙක් හරි මේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් හා ගොඩනගුණු යම් චරිතයක් සහ යම් කතාවක් තියෙනවා කියලා. මම හිතන්නේ ඊට වඩා ඉතාමත් ලස්සනට මේක නිර්මාණය කරලා තියෙනවා. ඔබතුමා අතින් මේක නිර්මාණය වෙලා තියෙනවා. සහ ඒ නිෂ්පාදක අතින් තවත් ඒක අතිසාර්ථක විදියට අපිට දකින්න පුළුවන් කමක් ලැබෙවි. ඒ දාරාත්‍රිය 8:30ට අපි මේ පිළිබඳව කතා බහ කරමු මහාචාර්ය සොමරත්න බාලසූරිය මහත්මයාත් එක්ක. ඊට පස්සේ මට හිතෙනවා දැන් ටිකක් කතා කරපු හන්ද මේ අශෝක බිරිස් මහත්මයා ගීතයක් අහමුද කතා කරන්න ඉස්සෙල්ලා. මොකද ඔබ ගොඩක් වෙලාවට මේ අනුකරණ ගීත ගායනා කරලා තියෙනවා. මොකද සංගීත සම්දේශනවල සහ අපේ විශේෂ අවස්ථාවන්වලදී ඒවා මේ මේ සමීප ගායකයන් නැත්නම් අපේ හිත ආදරයෙන් වැළඳගත්තු ගායකයන්ගේ ගීත මොකක්ද ගායන කරන්නේ? මිල්ටන් මල්ලවච්චි ගායන ශිල්පියාගේ මදුමල ලෙස. හරි. ඒ තමයි මුලින්ම ගායනා කරපු ගීතය. ඒක මේ මුලින්ම ගායනා කරේ මුලින්ම ගායනා කරේ මිල්ටන් මල්ලවච්චි මහත්තයා ගායනා කරේ මුලින්ම මේක නෙවෙයි උරුක පාවෙන ගීතනේ ගායනා කරේ මුලින්ම. ඊට පස්සේ මම හිතන 80 82 දශකයේ වගේ තමයි මදුමල ගීතය ගායනා කරේ. හරි. අපි අවස්ථාව දෙන්න ඊට පස්සේ කතා කරමු. මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මීරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මීරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි බිහිවි තෙරපි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන් මොන වලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ පරිවිරජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි හොඳ සුන්දරයි අශෝක බිරිස් මහතා මේ මතකයේ අපිට යලි යලිත් අවදීනවා ගීතේ එහෙනකොට මට මතකයි මේ ප්‍රවීණ තබ්ලා ශිල්පී DRP පීරිස් මහත්මයාගේ ලොකු සැලකියාවක් තිබුණා මගේ වැඩිමල් සේවරු එයාගේ ඒ එතුමාගේ ආභාෂයෙන් තමයි මම මේ සංගීත
සේසර් පියුසිගේ එක්සස් නම් 80 දශකයේ මුලින්ම වාද්‍ය ශිල්පියෙක් වශයෙන් ඔහු සංගීත අධ්‍යක්ෂක බදුළු කෝච්චිය චිත්‍රපටයේ මම වාද්‍ය ශිල්පියෙක් වශයෙන් කටයුතු කරා. ඉතින් අත්තසම ඒ ආපු ගමන මම පුළුවන් තරම් මගේ වැඩි දියුණුව සඳහා නොයෙකුත් සංගීත අධ්‍යක්ෂවරු එයාගේම සරත් දසනායක මම තාමත් සිහිපත් කරනවා. ඒ වගේම ස්ටැන්ලි පීජස් මහත්මයා තාමත් සිහිපත් කරනකොට අද අපේ අතර නැති නිසා ඒ එතුමන්ගේ තියෙන ආభాෂය තුලින් එතුමන් එක්ක සහභාගී වෙලා වාද්‍ය ශිල්පීන් කටයුතු කිරීමෙන් සෑහෙන අත්දැකීමක් ලැබලා තියෙනවා. හරි. ඒ තමයි ආරම්භය. අපිට පුළුවන් ලංකා කලා සංගමයේ මේ සුවිශේෂී කටයුතු පිළිබඳව කතා කරන්න එහි ප්‍රධාන ලේකම්තුමා කලාපති සමන් පොළොසුරේ මහත්මයාත් එක්ක. කොහොමද මේ වැඩ කටයුත්ත සඳහා දින වකවානු තීරණය වෙන්නේ සහ මේ නිර්මාණ ශිල්පීන් නැත්නම් අලුත් සමාජිකයන් තෝරගන්නේ? අතවශ්‍යම මේක පැවැත්වෙන්නේ ලබන සඳා ඒ කියන්නේ ජූලි 9 වෙනිදා පසවරු 5ට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක ඊ.එම්. අබේරත්න මෙතිතුමත් දෘශ්‍ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් රවින්ද්‍ර සරත් පෙරේරා යන මෙතිතුමන්ලා දෙන්නත් අපට තයාගේ සඳහා අනුග්‍රහයක් දක්වන නයින් ආර්ට්ස් ආයතනයේ අධිපති තිලක් ගොඩමාන මෙතිතුමත් ලාංඡන කළමනාකාරිණී දිනුෂා මෙතිනියත් අතින් තමයි ආරම්භ වෙන්නේ. ඒතර මේක පැවැත්වෙන්නේ මාස 6ක් පුරා තිබිච්ච උගන් ඉගෙනගත් දේ මාස 6කට පස්සේ ඒගොල්ලෝ එළි දක්වනවා. එතකොට මේක පළවෙනි අධ්‍යයනය වශයෙන් මාස 6කින් ඉවර වෙලා දෙවෙනි අධ්‍යයනයට යනවා. එතකොට මේක ඇත්ත වශයෙන්ම පළවෙනි අධ්‍යයනයේ යම්කිසි විභාගයක් කියලා දක්වනනම් ඒක වඩා අර්ථවත්. මේකට ප්‍රායෝගික පුහුණුව වගේම ඊට ඒ අමතරව මේ තියරි මේ කියන්නේ න්‍යායාත්මක පුහුණුවකුත් ඇතුළත් වෙනවා. හරි, අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙවේ මේ ප්‍රදර්ශනයේ කොවිදල සංගීතාලය වෙලා තියෙන කියලා ප්‍රදර්ශන ලේකම්තුමා වෙත එකතු වෙනවා ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත තිසර මහත්මයා. තිසර මහත්මයා, කොහොමද වැඩ කටයුත්ත සඳුදා කරවද බදාදා මේ 10-11 මේ ප්‍රදර්ශනයේ සූදානම් වෙලා තියෙන කොහොමද සහ කොහොමද ළමයි තෝරගත්තේ චිත්‍ර ශිල්පී කිදුරප කටයුතු කරන නිසා? ඇත්තටම ලංකා කලා සංගමයේ කියන්නේ 1887 ඉඳන් අද වෙනකන් ශ්‍රේෂ්ඨ කලාකරුවන් බිහි කරපු පැන්නිතුම සංගමයක්. ඉතින් අපි මේ සංගමයට බඳවා ගැනීමේ මූලිකම සුදුසුකම වෙන්නේ අධ්‍යාපන සුදුසුකම්ම බලන්නේ නැහැ අපි. මූලික සුදුසුකම් වෙන්නේ මේ හැකියාව. මේ හැකියාව මත තමයි අපි මොහොන්ව ලංකා කලා සංගමයට බඳවා ගන්න. ඉතින් එහෙම ගත්ත දූදරුවන්ව අපි බලනවා ඒගොල්ලන්ගේ හැකියාව මොකද්ද කියලා. ඒගොල්ලන්ට මොනවාද වැඩිමුරුන් දක්ෂතාවයේ තියෙන්නේ කියලා. ඒ අනුව අපි ඔවුන්ව ABC කියලා වර්ග තුනකට වෙන් කරලා වයස ප්‍රශ්නයක් නැහැ වෙන් කරලා තමයි අපි මේ අධ්‍යාපනික වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් මාස 6ක් ඇතුළත ඒ දූදරුවන් සහ වැඩිහිටි අය කරපු නිර්මාණවල හෙළිදැක්වීමක් තමයි මේ 9, 10, 11 යන දවස් තුනේ ලංකා කලාපමණේදී පැවැත්වෙන්නේ. හරි, මචාරතුමනි, දැන් අපට එක තලයක් පිළිබඳව කතා කරන්න පුළුවන්කම ලැබුණා දයසන ගුණසේන මහත්මයා අතින් නිර්මාණය වෙච්ච මේ මාවතේ දරුව කියන මේ කෙටි කතාව. දැන් මේ කෙටි කතාව වචනා වෙලා තියෙන විදිහටම නැත්නම් කෙටි කතාව දැන් අපි පාඨකයෝ විදිහට කියවලා තියෙන විදිහටමද මේ ඒකාංගික ටෙලිනාට්‍ය තුළින් ඔබතුමා ප්‍රතිනිර්මාණය කළේ? නැහැ. කියන්නේ දැන් කෙටි කතාවක් හෝ නවකතාවක් දෘශ්‍ය මාධ්‍යයකට හරවනකට එතන ප්‍රශ්න කීපයක් ඇති වෙනවා. කෙටි කතා කරුවා මේක මුලින්දලා අගට රචනා කරලා තියෙනවා. නමුත් කෙටි කතාව ටෙලිවෘතාන්තයකට හෝ චිත්‍රපටයකට නගනකට අවශ්‍යම ප්‍රබල දෘශ්‍ය රූප ටික ඒක රාශී කරන්න ඕනේ, පුරුද්දන්න ඕනේ. ඒකම අර සාමාන්‍ය අනවශ්‍ය විස්තර ඒ වගේ දේවල් අනවශ්‍යයි කියන්නේ කෙටි කතාවට අවශ්‍යයි. නමුත් ඒවා මේ තිරයේ පෙන්වන්න ක්‍රමයක් නැහැ. මේ කාලය හා අවකාශය සමග තියෙන ප්‍රශ්නේ නිසා අපි අදාළ ප්‍රබල සිද්ධි මාලාව තමයි ඒ තේමාවට අනුරූපව අනුකූලව අමුණන්නේ නැත්තම් සම්බන්ධ කරන්නේ. දැන් ඒ එතනදී
සාමාන්‍ය කෙටි කතාව අපි නෙමෙයි මුල් කෘතියට හානියක් නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. කියන්නේ එතකොටසේ මුල් කෘතියට වැඩි මේක දෘශ්‍ය රූපයට නැත්නම් ටෙලි නාට්‍යයට නගනකට සමහර ප්‍රබලත්වය වැඩි වෙනවා. මොකද හේතුව අතන වචන මාලාව විතරයි මේ මුල් කෙටි කතාවේ තියෙන්නේ. මෙතන කැමරාව, ශබ්ද, සංගීතය, සංවාද, ඒ වගේම මේ රූප උනත් සමීප රූප, දුර රූප, මධ්‍ය රූප මේවා සංකලනය කරලා මේ බොහොම ප්‍රබලව ඉදිරිපත් කරන්න පුළුවන් දෘශ්‍ය මාධ්‍යයක්. ඒක නිසා මේ සියලු කාරණාකාරණ කල්පනා කරලා තමයි කෙටි කතාව අපි මේ දෘශ්‍ය මාධ්‍යයට හරවනකට තිරනාටකය රචනා කරන්නේ. ඒක ඉතින් ඉතාම මේ වැදගත් දේ තමයි මුල් කෘතියට හානියක් නොවීම. ඒ කියන්නේ දැන් පාඨකයාගේ හිතේ මැරෙන රූපය සහ මේ කතාන්තරය ටෙලි නාට්‍ය තුළින් අපි ප්‍රතිනිර්මාණය කරලා පෙන්වන්න ඕනේ. මේ හැම කාරණාවක්ම ඒ විදිහටම. ඒක තමයි ඒ අසීරුම කටයුත්ත. අපිට පුළුවන් කමක් ලැබෙවි මහාචාර්යතුමන් සහ මේ අපේ ආරාධිතයන් සමග තවත් කතා බහක යෙදෙන්නට. අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය සමගින් එකතු වෙමු. ප්‍රොෆෙසර් මහත්මයා, දැන් ලංකා කලා සංගම මේ සංවිධානය කරන මේ චිත්‍ර ප්‍රදර්ශනය සඳහා කවුරු හරි කෙනෙක් අයදුම් කරන්න සූදානම් නම් නැත්නම් අලුතෙන් පාරමාලා පටන් ගන්නවා නම් කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න අපේ කලා භවනට ආවොත් මේ කටයුතු පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්ද නැත්නම් වෙනම ක්‍රමයක් තියෙනවද? අත්‍යවශ්‍යම දැන් මේ ප්‍රදර්ශනයෙන් පස්සේ අපේ දෙවැනි කණ්ඩායම බඳව ගන්නවා. සෑම සෙනසුරාදාවකම උදේ 9 සිට පස්වරු 5 විතර දක්වා චිත්‍රපන්ති පැවැත්වෙනවා. ඕනම කෙනෙක්ට ඒ වෙලාවේ ආවොත් ඒ ගැන විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ලිප් මේ කියන්නේ තැපෑලෙනුත් විස්තර අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය මේ විස්තර සියල්ලම සපයන්න පුළුවන්. අශෝක පෙරස් මහත්මයා, දැන් සංගීතඥයෙක් විදිහට දැන් චිත්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් චිත්‍රවල මට හිතෙනවා 8ක් සමන කළා තියෙනවා, සංගීත අධ්‍යක්ෂණය කළා තියෙනවා. එතකොට දැන් අර මුලින්ම DRP පෙරස් මහත්මයාගේ අනුදැනුම යටතේ, තමන්ගේ අයියාගේ සහෝදරයාගේ අනුදැනුම යටතේ මේ ශේෂ්ත්‍රයට එනවා. ඊට පස්සේ කොහොමද මේ කාලය ගෙවියන්නේ? ඇත්තසම දැන් අපේ මංගත් මට ලොකු මේ අත්දැකීමක් තියෙනවා කියලා කිව්වේ මේ සංගීත චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකින් විශේෂම සරුද්දසනායක මහත්මයාගේ අනුව, ඒ වගේම කැසට් පටිගීත ස්ටැන්ලි පීරිස් මහත්තයාගෙන් අධ්‍යක්ෂක වුණා තමයි මම මේ තත්ත්වයට ආවේ. දැනට මේ ගොඩක් මම කටයුතු කරන නවරත්න ගමගේ සංගීතවේදී නවපරපුරේ ඔහු සමග තමයි මම ගොඩක්ම මේ ශිෂ්‍යයෙක් සහභාගී වෙන්නේ. ඒ වගේම මේ දවස්වල මේ පුහුණීම් කරන සිරස සුපර් ස්ටාර්ස් අපි කැමති ජයන්ත සිසර මහත්මයා දැන් ටිකක් අසීරුයි. අලුතෙන් ආධුනිකයෙන් පිරිසක් ආවට පස්සේ ඔවුන් හසුරුවන්ට අමාරුයි මේ මේ තේමාව යටද නැත්නම් මේ ලංකා කලා සංගමයේ තියෙන අරමුණු පෙරදරි කරගෙන ඔවුන් යම් කිසි තලයකට යම් කිසි තැනකට ගේන්න ඕනේ. මේ බාරදුර කාර්ය මේ කලා සංගමය තුළ ඉන්න චිත්‍ර විෂය හදාරන නැත්නම් චිත්‍ර විෂය වලට උගන්වන පොදු පුහුණුවීම් කරන ගුරුවරුන් කොහොමද බාරගන්නේ? ඇත්තටම අපේ ගුරුවරු හතර දෙනෙක් ඉන්නවා. ඒ ගුරුවරු හතර දෙනා විෂයන් හතරක් කරන්නේ. ඒ ගුරුවරු හතර දෙනා හඳුනාගෙන තිනවා ඉන්න සියලුම දරුදරුයන්ගේ හැකියාවන්. අපි ABC වලට වෙන් කරලා තිනවා. ඒ වෙන් කරලා තියෙන්නේ තමන්ගේ හැකියාව මත. සමහරක් විට අවුරුදු 70ක එක්කෙනෙක් B එකේ ඉන්න පුළුවන්. පුංචි එක්කෙනෙක් A ශ්‍රේණියේ ඉන්න පුළුවන්. ඒ විදිහට වෙන් කරලා අපි මේ චිත්‍රපන්ති කරගෙන යන්නේ. ඉතින් මේකට ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වගේම හැකියාවන් වල නිපුණත්ම ගුරුවරු තමයි යොදවලා තියෙන්නේ. ඉතින් සංරචනයේට අපි එක්කෙනෙක් එක ගුරුවරයෙක් ඉන්නවා. වර්ණ උගන්වන්න වෙන ගුරුවරයෙක් ඉන්නවා. පරියාලෝකනය උගන්වන්න වෙන ගුරුවරයෙක් ඉන්නවා. ඉතින් අපි මේ 80ක් වගේ දැන්ට ළමයි ඉන්නවා. නමුත් ඒ ළමයි ඔක්කොම එකතු කරලා දේශනයක් වගේ කරන්නේ නැහැ අපි. අපි කරන්නේ හැම එක ළමයෙක් ගන්නටම හැම කෙනෙක් ළඟටම යනවා. ගිහිල්ලා අපි බලනවා එයාට තියෙන අඩුපාඩු මොකද්ද? එයාව කොයි පැත්තට යොමු කරන්න පුළුවන්? මොකද්ද මෙයාගේ හැකියාව? ඒ ගැන අපි තේරුම් ගන්න ඉස්සෙල්ලාම. ඒ ගැන තේරුම් අරගෙන එයාට එයාව අපිට එළියට ගන්න පුළුවන් කොහොමද? එයාට කොහොමද උදව් කරන්න පුළුවන්? අන්න ඒ මත ගුරුවරයා ළඟට ගිහිල්ලා එයාගේ හැකියාව දියුණු කිරීම තමයි ලංකා කලා සංගමේ
ආට් ඇකඩමියේ මූලිකම පරමාර්ථය. ඒ කියන්නේ යම්කිසි අධ්‍යයනයක් පසු කරන පිරිසක් තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනය සඳහා මේ සඳහා පෙනෙන්නේ. අනිවාර්යයෙන්ම අපි ඒක ගැන සෑහීමකටපත් වෙනවා වෙන්න ඕන. ඒ කියන්නේ අපි මේ හැමෝගෙම චිත්‍ර ඔක්කොම අරගෙන බලනවා මේගොල්ලෝ සාමාන්‍යයෙන් සම්සි තලයක සිටිනවාද කියලා. ඒ අයගේ චිත්‍ර විතර අපි ප්‍රදර්ශනය කරන්නේ. එහෙම නැති අය ප්‍රදර්ශනය කරන්නේ නැහැ. නමුත් අපේ උත්සාහය වෙන්නේ එකිනෙකාගේ හැකියාවන් හඳුනාගෙන කිරීමයි. දැන් හොඳම උදාහරණේ තමයි දැන් මෙතන 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා කරන්නේ හැකියාවන් 3ක්. හරි. අපි දකින්න පුළුවන් කමක් ලැබෙවි මේ අතරින් පතර කතා බහ කරන අතර වාරයේ ඔබ දැක්කේ ඔවුන්ගේ චිත්‍ර. අපි සූදානම් අපේ දෙකර නිමිත පසුර දෙකර නිමිත ප්‍රවෘත්ති ප්‍රකාශන සමිතියට එකතු වෙන්න. නැවතත් ප්‍රවෘත්ති ප්‍රකාශන පස්සේ හැඩකර හැන්දවත් එක්ක. දේවරේලා අන්න දෙවනි අර්ධය පටන් ගන්න. ඒ කියන්නේ අවසාන විනාඩි කිහිපය තමයි අපිට ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ අපි අද දවසේ විශේෂයෙන්ම ලබන ඉරද දකින්න පුළුවන්කම ලැබෙන මාවතේ දරුවෝ කියන විනවිදිමේ අඳුර කියන ඒකාංග ටෙලි නාට්‍ය මාලාව තුළින් දකින්න පුළුවන්කම ලැබෙන මේ ටෙලි නාට්‍ය ඒකාංග ටෙලි නාට්‍ය පිළිබඳව කතා බහ කරන ආචාර්ය සුමරත් බාලසූරි මහත්මත් එක්ක. ඊට පස්සේ ලංකා කලා සංගමයේ තියෙන මේ චිත්‍ර ප්‍රදර්ශනය 9 වෙනිදා ආරම්භ වෙනවා. 9 10 11 කියන දින තුනේ කලබලනි පැවැත්වෙනවා. අපි මේ චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව කතා බහ කරනවා. ඊට පස්සේ අශෝක පෙරස් මහත්මයාත් සමගින් මේ දක්ෂ සංගීතඥයෙක් ඒතකම සල්ගන් රූපන්සේ වැඩි තමන් ලැබෙන කෙනෙක් එතුමන් සමගිනුත් කතා බහ කරනවා. අශෝක පෙරස් මහත්මයා මේ අපේ ගැන අහන්නේ යන්නේ සල්ගන් රූපන්සේ වැඩි සම්බන්ධ වුණේ මුලින්ම 1983 ඒ කියන්නේ ගාන ශිල්පියෙක් වශයෙන් සරණි මගේම ගීත කියලා සෑහෙන කොටසක් මේ මර උදව් කරා සෑහෙන මේ සුවඳි රූපවාහිනියකින් එතකොට එවකට හිටියේ සංගීත අපේ අධ්‍යක්ෂකවරේ පීඑල් සෝම්පාල අපේ මාස්ටර් කියලා කියන්නේ එතුමා තමයි මට අත්‍යවශ්‍යම දිරි දුන්නේ මේ වගේ ගීත කීපයක් විතර 8ක් විතර පමණ මම මේ කරා රූප කරා. එතකොට ඒ කාලේ හිටිය සංගීතඥයෙක් විදියට මේ ඒ කාලේ එතකොට ආධුනිකයි. ආධුනිකයි. ඔව්. එතන අනෙක් රූපහන්නාලිකා නැත්නම් ගුවන්විදුලි වලින් Tamanට තිබුණු තැන කොහමද? ඒ කියන්නේ ඒ කාලේ මේ අලුතෙන් එන කට්ටියට අවස්ථාව තිබ්බද ගුවන්විදුලියෙන් වගේ? ඔව් අත්‍යවශ්‍යම අපි දැන් අපි ගායන ශිල්පියෙක් වශයෙන් අපි ඒ ග්‍රේඩ් මම ඒ ග්‍රේඩ් එකේ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක්. එදාසලෙන් අපි දැන් ඔඩිෂන් කරලා නෙගන්නේ හැමතරකට ඇත්තසෙම දැන්ට වැඩි හුඟක් ටික අමාරු තත්ත්වයක් තිබ්බ අසීරු තත්ත්වයක් තිබුණේ මොකද අපි දැන් ගායන ගානේදීත් ඒ ශ්‍රුතියට ගායන කරන එකත් වගේම මම හිතන් දැන් බොහෝ දුරට ඒ සල්ලිගේ වැඩසටහන දැන් කෙරෙන්නේ නැහැ ගුවන්විදුලි මුල වගේ සාමාන්‍යයෙන් මුලදී අපි කාලේ නම් සාමාන්‍ය සෑහෙන ගාන ශිල්පෝ අමයිත් එක්කම නිමල් ගුණසේ වගේ ගාන ශිල්පී විහිමුනේ ඒ කාලේ තුල. හරි. දැන් මේමයි මේ තියෙන විශේෂත්වය. එදා ඔබ ඒ කාලේ ගායනා කරා මේ මැදිරි සංකීර්ණයම මේ මැදිරියම අපිට පුළුවන්කමක් ලැබෙවි. දැන් මේ මැදිරි සජීව මෙතුම ගීත ගායනා කරනවානේ. එදා කොහොමද ශරීරය කොහොමද රූපය කියලා දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙවි. අපේ ගාවේ සම්පත් තවමත් තියෙනවා. මේ එදා දවසේ එතුම ගායනා කරපු ගීත the
පරම ප්‍රේමයෙන් සමුගෙන යන්නට අවසර දෙනු මැනවි ඔබෙන් නැතු මගේ ලෝකයේ ඇය හිතෙහි නැහිවි කර 1987 එතකොට 87 97 2007 හරියටම අවුරුදු 20යි හැබැයි මේ විදිහට තමයි ඉන්නේ අද. එයාගෙන් බර රහසක් තියෙනවා. ඒ ඇවිල්ලා සදුණු පොයින් සේවයට පැමිණීමමයි ඒ රහසට හේතුව. මචාර්තුමනි මේ දැන් මේ අද දවසේ අපිට වර්තමානයේ දකින්නට පුළුවන්කම ලැබෙන ටෙලි නාට්‍ය. නැත්නම් ඒකාංගික නාට්‍ය විශේෂ දවස්වල එක්ක පොය දවසක් නැත්නම් මොකක් හරි විශේෂ දවසක් තිබ්බොත් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ සාහිත්‍ය තුලින් නිර්මාණය වෙච්ච කෙටි කතා නැත්නම් නව කතා මේ ටෙලි නාට්‍ය වලට ආවොතින් ගොඩක් හොඳයි. නමුත් අද දවසේ එහෙම ඒවා නෙමෙයි දකින්න පුළුවන්කම ලැබෙන කවුරුන් හෝ කෙනෙක් හිතනවා මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ගලාගෙන යනකොට ඔහුට හිතෙනවා තව කොටස් 100ක් විතර කරන්න ඕනේ කියලා. ඒක තව වෙනස් විදිහට නිර්මාණය වෙනවා. කොහොමද ඔබතුමා දකින්නේ මේ ශ්‍රේෂ්ඨ ඉන්න ඉතාම දක්ෂ ඉතාම ප්‍රතිභාවුන සදවන්තයෙක් විදිහට මේ සාහිත්‍ය තුල තියෙන නිර්මාණ ටෙලි නාට්‍යයට නැත්නම් ඒකාංගික නාට්‍ය වලට ආවොත් එතසින් ලෝකේ ගක් සාර්ථක චිත්‍රපටි එහෙම නැත්නම් ටෙලි වෘතාන්ත වල ඇතැම් මේ මේ ස්ථාන්ත වල සාර්ථකත්වයට හේතුව ඒවා සාහිත්‍ය පදනම් කරගෙන තිබීම. කියන්නේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියකින් නිර්මාණය වෙන චිත්‍රපටියේ විශේෂත්වයක් දකින්න පුළුවන්. ඒක ඒ වගේ ලෝකේ ලංකාවේ මම හිතන්නේ ජී.බී. සේනනායකගේ පරිගැනීම කෙටි කතාවෙන් ශ්‍රේෂ්ඨතම චිත්‍රපටයක් නිෂ්පාදනය. නමුත් අවාසනාවකට වගේ අපේ ටෙලි නාට්‍යකරුවන් සාහිත්‍යයට දේශීය හෝ විදේශීය සාහිත්‍යයට නැඹුරු වීම ඉතාම අඩුයි. ඔවුන් ටෙලි නාට්‍ය එක්තරා මධ්‍යම ගණයේ ඒ වවීමට හෝ අවර ගණයේ ඒ වවීමට එක කාරණයක් ඕක. මොකද ඔවුන් පුළුවන් තරම් මේ වෘතාන්ත ගණන මේ වාර ගණන මේ වැඩි කරගන්න මේ ගහක අතු ඉති වගේ මේක දුවනවා. ඒ කියන්නේ ගලාගෙන යන කතාන්තරයකට වඩා එහාට මෙහාට එහාට මෙහාට ගිහිල්ලා මේ ප්‍රේක්ෂකයා පටලවාගෙන ඇදගෙන දීර්ඝ කාලයක් ගෙනියනවා. අන්තිමට බලනකොට කියලා ඇති දෙයක්වත් නැහැ. වෙච්ච දෙයක්වත් නැහැ. ඒකෙන් වෙන්නේ ඉතින් හුඟක් වෙලාවට ප්‍රේක්ෂකයාගේ කාලය මේ විනාශ වී යාම පමණයි. ඒක නිසා මම හිතන්නේ අපිට හොඳ සාහිත්‍යයක් තියෙනවා. හොඳ සාහිත්‍යයක් තියෙනවා. මේ වෙනත් රටවල් එක සංසන්දනය කරනකොට ඒක ඉහළ මට්ටමේ සාහිත්‍යයක්. දැන් උදාහරණයක් වශයෙන් උමන්දාව ගත්තොත් උමන්දාවේ ඉතාම වටිනා ටෙලි නාට්‍ය වලට සුදුසු කතාන්තර තියෙනවා. ජාතක පොතේ තියෙනවා. තව තවත් ජන කතාවල තියෙනවා. වර්තමාන සාහිත්‍යයේ තියෙනවා. ඉතින් ඒවට අපි සමීප වෙලා ඒවා මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා නම් අපේ ටෙලි නාට්‍යවල තත්ත්වය අනුමානයක් නැතුව ඉහළ මට්ටමකටපත් වෙනවා. අවසනාවකට මේ ටෙලි නාට්‍යකරුවන් ලද්ද බොළඳ ප්‍රේමය පවුලේ කතාන්තර පවුලේ තියෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඔය වගේ දේවල් පටලවලා මේ කතාන්තර ගොතන්ට යෑමෙන් මං හිතන්නේ මේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ මේ හිත චිත්තයත් මං හිතන්නේ කිසියම් අවුලකට
පත් කරනවා කියලායි මම විශ්වාස කරන්නේ. අර කාලය නාස්ති කරනව පමණ නෙවෙයි, ඔවුන් අර ප්‍රබුද්ධ කරනවා, ඔවුන් සියුම් කරනවා, ඔවුන් ඥානනය කරනවා වෙනුවට මේ අවුල් කරනවා කියන එකයි මගේ හැඟීම. ඒක නිසා අපි සාහිත්‍යයට යනවා නම්, යන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ටෙලි නාට්‍ය ඉහළ මට්ටමකට ගේන්න පුළුවන්. ඔය කියන්නේ යම් අඩුපාඩුවක් අද දවසේ අපිට දකින්නට ලැබෙනවා. මොකද මේ තියෙන කලාකෘති වලින් අර ඔබතුමා කිව්වා වගේම දැනුම් සම්භාරයට යමක් එකතු කරනවාද කියන ගැටලුව ප්‍රශ්නාර්ථය අපිට එනවා. හැම වෙලාවෙම අපි ප්‍රේක්ෂකයන් විදිහට මේ වර්ණ අරමන. ඔව් දැන් බලන්න මේ පොඩි විනාඩි 22ක මේ කෙටි ටෙලිවෘතාන්තයෙන් මේ සමාජයේ විශාල කොටසක් එක්රාශි කරලා කියනවා. ඒ කියන්නේ දේශපාලඥයාගේ මනස, ඔවුන්ගේ හැසිරීමේ තිබෙන්නා වූ රළු තත්ත්වය, නැත්නම් කූර තත්ත්වය, බිරිඳගේ අසන්තෝෂය, මං කලින් කිව්වා වගේ අසන්තුෂ්ටිය නිසා මේ රෝගේ සුව වුණත් වෛද්‍යවරයා හමු වෙන්න නිදිපතා යනවා, ස්වාමියා ඒක දැන හොනු දැන, සේවිකාව සහ ළමයාත් ඒක යවනවා. නමුත් ඒ දෙන්නා එළිය තියලා යෑම නිසා තමයි ළමයා අර මාවතේ දරුවන් එක්ක එකතු වෙලා මේ කවුරුත් දන්නේ නැති පළාතකට යන්නේ. එතකොට දේශපාලඥයා හිතනවා මේ ළමයා පැහැරගෙන ගියා කියලා. මොකද දේශපාලනයේ හෝ ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක් තමයි ඔහුගෙන් පලිගන්න, ඔහු මුදල් ගන්න, කප්පම් ගන්න පැහැරගෙන යන. දේශපාලඥයාගේ මනසේ තියෙන ඊටික. ඒක නිසා මෙයා හිතනවා පැහැරගෙන ගියා කියලා හොයාගෙන යනකට. නමුත් වාසනාවකට ළමයා අර මඩවලේ අනිත් මේ පැල්පත් වාසී ළමයින් එක්ක මඩ වතුර නාමින් ඉන්නවා දකින්නවා. මඩ හැමතැනම ළමයාගේ ඇඟේ ඇඳුම්වල තැවරිලා. හම්බෙනකට දේශපාලඥයා හිතන්නේ මේ ඔක්කොම විපත්ති වලට හේතුව මේ පැල්පත් වාසීන් කියලා. ඒක නිසා දේශපාලඥයා කියන හැදැන් දැවට මේ ගිනි තියලා දාන්න ඕනේ. ඒ කියන්නේ අද දේශපාලඥින්ගේ මනස තීන්දු මේ වගේ දේවල්. ඒක තමයි දැන් අය අපූර්වට ඒක රචනා කළා තියෙනවා. ඒක කතාව තුළත් මේක ගැබ් වෙලා තියෙනවා. අද දවසට ඉතම සමීප කතාවක් විතර අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ලංකා කලා සංගමයේ චිත්‍ර ප්‍රදර්ශනයේ ඔබට දකින්න පුළුවන්කම ලැබෙන 9 10 11 මේ දැන් දරුවෝ අඳිනවා. නිශාන්ති, සබේනා, හර්ෂණගේ චිත්‍රත් විටින් විට දකින්න පුළුවන් කමක් ලැබෙයි. එතකොට අශෝක බිරිස් මහත්මයා දැන් ගීතයකුත් ඇහුවනේ. ඒ කියන්නේ පටිගත කරපු ගීතයක් අවුරුදු 20කට අපි අහපු ගීතයක්. අපි සජීවී ගීතයක් අහමු. මොකද ඉල්ලීම් ගණනාවක් ලැබෙන එකතරම දුන්නු විශාල සංඛ්‍යාවක් ලැබෙනවා කියලා තමයි කියන්නේ. පොඩි මම මේ ගීතය ගැන පොඩි පැහැදිලිමක් කරන්න ඕන. මොකද මගේ මුල්ම ගීතය 1986 පළවෙනි ගීතේ පටිගත කරපු ගීතයක් මේක. රූකාන්ත ගුණතිලක ගීත ප්‍රබන්ධනය, සංගීත නිර්මාණය රූකාන්තගේ. ඒක තමයි මගේ ජීවිතයේ මුල්ම ගීතේ. මම ඒක දැන් ගායනා කරනවා. මේක නම් හැබැයි අදාළ වෙන්නේ පළවත්ත ප්‍රදේශවාසීන්ට විතරයි. පළවත්ත බතරමුල්ල ප්‍රදේශවාසීන්ට කරන කාරුණික ආරාධනයක් මේ ලංකා බැංකු ශාඛාව පළවත්තෙන් තමයි යොමු කරලා තියෙන්නේ.
2007 7 7 7 වෙනිදා ලංකා බැංකු පළාත ශාඛාව මගින් දියත් කරන ජංගම ගිනු විවෘත කිරීමක් තිබෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා. ස්ථාන තුනක් සඳහන් කරලා තියෙනවා. ඔවුන් සිරිකොඩිය කමියුනිකේෂන් කලල්ගොඩ පාර පන්නේපිටිය සංසුප එන්ටර්ප්‍රයිසස් ශාන්තිපුර තලවතුගොඩ සඳරුවන් වෝටර්ස් නහගා මුල්ල තලංගම කියන ස්ථානවලදී ඉදිරි කිරීමේ ගිනුම් ආරම්භ කිරීම සඳහා ජංගම සේවයක් පවත්වනවා කියලා දැනුම් දීමක් කරලා තියෙනවා. ඔබට ඒ ස්ථානවලට ගියොතින් ජංගම ගිනුමක් විවෘත කරන්නට කැමති අයට මහජන බැංකුවේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා. මේ ලංකා බැංකුවේ පළාත ශාඛාව දියත් කරන මේ කටයුත්ත සමගින් එකතු වන්නට තවත් විනාඩි 5කට ආසන්න කාලයක් තියෙන වැඩි වෙලාවක් නැහැ. ඒ නිසා අපි කටයුතු හමාර කරන්නත් තියෙනවා වැඩි වෙලාවක් ගන්නෙ නැතුව. මහජන සමරත්න බලසූරි මහත්මයා, එතකොට මේ වගේ නිර්මාණ අද දවස අපිට දකින්නට ලැබෙන්නේ ඊටම සීමිත සහ අල්ප වශයෙන්. ඒ කියන්නේ මේ වගේ අර පදනමක් තියෙන සහ අපේ මිනිසුන්ගේ බුද්ධිය ඥානනය කරන සබුද්ධිය අවදි කරන නිර්මාණ. අද ලෝකේ මේ කියන අඩුපාඩුවට නැත්නම් මේ කියන තත්වයට හේතුව මොකක්ද? එතකොටසින් මේ ටෙලි නාට්‍ය හුඟක් නිෂ්පාදනය කරන්න හෝ ඒවා අධ්‍යක්ෂණය කරන්න පෙළඹිලා ඉන්න පිරිසට සාහිත්‍ය පිළිබඳ දැනුම අඩුයි. ඒ කියන්නේ උන් කුතුහලය ඇති වෙන ආකාරයට කිසියම් වෘතාන්තයක් කතාන්තරයක් ගෙතීම තමයි මේ ගෙතීමට තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ කතාව පටලවනවා. මෙහාට යයිදෝ දික් අසාද වෙයිදෝ ප්‍රේමය කැඩෙයිදෝ ඔය වගේ ඇත්ත වශයෙන් ඒ ගැටුම් වල ඒ කිසි වැදගත්කමක් නැහැ. අන්තිමට කිසි වැදගත්කමක් නැහැ. කාලේ විනාශ වෙනවා විතරයි. දැන් බලන්න මේ පොඩි කෙටි කතාවෙන් කොච්චර දෙයක් දෙනවද කියලා. ළමයා ගැන, සේවිකාව ගැන, රෝහල් පරිසරය ගැන, පැල්පත් වාසීන් ගැන, දේශපාලනය ගැන, උන්ගේ දොස්තර ගැන, ඒ සියලුම දෙනාගේ චර්යාවන් මේ විනාඩි 20 ගානකින් දෙනවා. නමුත් දැන් සාමාන්‍ය ටෙලි නාට්‍යක මේක මං හිතන්නේ සති 5-6ක් අදිනවා. ඉතින් මේ ඇදීම, මේ රබර් පටිය වගේ ඇදීම නිසා මේ කතාව බොහෝ වෙලාවට නීරස වෙනවා, මිනිසුන්ට එපා වෙනවා. අනිත් පැත්තෙන් මේ එක දිනකදී අවසන් වෙන ටෙලි නාට්‍ය හැදෙනවා නම් මං හිතන්නේ හොඳයි. මොකද ඒක බැලුවා ඉවරයි. අනිත් දවසේ තමුන්ට වෙන කාර්යයක් කරන්න තියෙනවනේ. ඉතින් ඒක මට යන්න පුළුවන්. මේ දිගටම ඇදෙනවමලුම ඉතුරු කොටස මොකද්ද? ඒක මග හැරෙනවා කියලා හුඟ දෙනා අවශ්‍යම අත්‍යවශ්‍යම කටයුතු පවා අවලංගු කරලා මේ එක එනකල් බලාගෙන ඒක තලන. දැන් ඔකට මේ මම මතකයි පහුගිය දවස්වල ජනාධිපතිතුමන් කියලා තිබ්බ මේ රංගන පාසලක් නැත්නම් රංගන අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒ හරහා මම හිතන්නේ යම් තැනකට අපිට යන්නට පුළුවන් කමක් තියෙනවා. අපි බොහොමත්ම ස්තුතියන්ත වෙනවා ඔබතුමන්ට. ඊටමත් කාර්ය බහුල මොහොතක ඔබතුමාගේ කාලය කැපකලා අපත් සමග ඉන්න එකතුනට මේ සත්කාරය පිළිබඳව කතා බහ කරනවා. මොකද ඇත්තට මේක තමයි යුගයේ අවශ්‍යතාවය. මේ කාරණා ඉටු වෙන්නට ඕනේ. අපි සමන් මහත්මයා කියමු බලන්න. දැන් ලිපිණිය බොහෝ දෙනෙක් අපෙන් අහලා තියෙනවා කොහොමද ලංකා කලා සංගමයත් එක්ක එකතු වෙන්නේ කියලා. අයිත් අවසන් වශයෙන් මතක් කරමු චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව. මම ඉස්සෙල්ලා ලිපිණිය කියන්නම්. ලංකා කලා සංගමයේ ජාතික කලා භවන කොළඹ 7. ඔයගොල්ලෝ බොහෝ දෙනෙක් දන්නේ වික්ටෝරියා පාක් එකේ ඉස්සරහා තියෙන කලා භවන. එතනට සෙනසුරාදා උදේ ආවම පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදර්ශනය තියෙන්නේ ජූලි මාසයේ නම් ලබන සඳා 9, 10, 11 යන දිනයන්හි තියෙන්නේ. සියලුම දෙනාට විවෘතයි. කිසිම මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ. හරි, බොහොමත්ම ස්තුතියි ජයන්ත තිසර මහතා. බොහොමත්ම ස්තුතියි. මොකද වැඩි කාර්යභාරයක් ලේකම්තුමත් එක්ක එකතු වෙලා ඔබතුමා මේ කරට අරගෙන කටයුතු කරනවා. මොකද වැඩසටහනේ ප්‍රදර්ශන ලේකම්තුමා විදිහට තමයි ඔබතුමා කටයුතු කරන්නේ. මේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකම හර්ෂණී, සබිනා, නිශාන්ති තුන් දෙනාටම බොහොමත්ම ස්තුතියි. ලස්සන නිර්මාණ කිහිපයක්, චිත්‍ර කිහිපයක් අපිට දකින්නට පුළුවන්කම ලැබුණා. දැන් ඉතින් අශෝක පීරිස් මහතා සමුගෙන යන්න තමයි තියෙන්නේ. මොකද්ද ගීතේ සමුගෙන යනකොට කියන සමුගෙන ගීතයක් නෑ. සාමාන්‍යයෙන් මගේ තව ගීතයක් තියෙනවා, මේ ජනප්‍රිය ගීතයක්. ඒ ගීතත් මම හිතන්නේ මේ රූපගත කරලා තියෙනවා. හැබැයි අපි සජීවීව ගායනා කරමු. බොහොමත්ම සුදුසුද නැද ඔබතුමාලත් ආවට. මීට අවුරුදු ගණනාවකට පෙර අපත් සමගින් එකතුලා හිටියා වගේම ඉදිරි අනාගතයේත් අපිත් එක්ක එකතු වෙන්නට කියලා ආරාධනා කරනවා. එහෙනම් දෙයින් සිකුරාදා හැඳගාර හැඳෑවෙන් අශෝක පීරිස් මහත්මයාගේ ගීතයකුත් එක්කයි සමුගෙන මේ සටහන් කියන්නේ. සඳා ඩිංග ඩිංග මාත් එක්ක මුකුළු කරනවා,
බණ්ඩි ගොයම සින්දු කියනවා හිතේ පංච වර්ණ සමනලයින් රංචු ගහනවා දූතලු මල් සුවඳ දැනෙනවා යායට හඳ පෑයුවා වගේ ඇල කැලි ඉනහුණා වගේ හිනෙහි බැලුවා මට හිනයක් වගේ මහරෑක කුරුළු දූව ඇරිලා සඳා ඩිංග ඩිංග මාත් එක්ක මුකුළු කරනවා බණ්ඩි ගොයම සින්දු කියනවා හිතේ පංච වර්ණ සමනලයින් රංචු ගහනවා දූතලු මල් සුවඳ දැනෙනවා පහන නිවෙයි අන්ධකාරයේ ඈත දුවයි නින්ද මානෙතේ නුදුරේ අඳුරේ මල් සුවඳ මට දැනේ පැදුරේම සඳා ඉන්නවා වගේ සඳා ඩිංග ඩිංග මාත් එක්ක මුකුළු කරනවා බණ්ඩි ගොයම සින්දු කියනවා හිතේ පංච වර්ණ සමනලයින් රංචු ගහනවා දූතලු මල් සුවඳ දැනෙනවා